එහෙනම් අපි ආනාපාන සති භාවනාව සම්බන්ධව මේක හරියටම සිද්ධ කරන විදිහ පිළිබඳව අපි කතා කරමු. මේක ගෙදර ඉඳන් හරි ඕන තැනක ඉඳන් මේ ආනාපාන සති භාවනාවක් අපි සිද්ධ කරගන්න මේ භාවනාව වැඩෙන විදිහට සිද්ධ කරගන්න දැනගන්න ඕනේ. ඉතින් ගොඩාක් අය ඔක එක එක විදිහට කියනවා. හැබැයි වඩා ගන්න ගියාම කට්ටියට ඒක හරි අපහසුයි. ඒ නිසා මේ ආනාපාන සති භාවනාව බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ වදාහල ආකාරයටත් ඒ වගේම ඊට පරිබාහිරව භාවනා කරගෙන යනකොට කෙනෙක් බාහිරින් එකතු කරගත යුතු කාරණා ටිකත් එක්කම අපි මේක කතා කරමු. දැන් මේ පොතේ ඒවා නැති වුණාට අපිට බාහිරින් ගත යුතු දේවල් ටිකක් තියෙනවා. ඒවත් අරගෙන අපි කොහොමද මේ භාවනාව සිද්ධ කරන්නේ කියන එක කතා කරගෙන යම්. ඉතින් අපි මේකේ කතා කරා අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා. ඉතින් මේ භාවනා කරන්න කැමැති යෝගාවචරයෙක් මුලින්ම එයා කොහෙටද යන්න කිව්වේ? කැලේකට යන්න කිව්වා. ගහක් මුලකට යන්න කිව්වා. හිස් ගේකට යන්න කිව්වා. ගිහිල්ලා එයාට ඊළඟ පියවර හැටියට කිව්වේ නිසීදති, ඉඳගන්න කිව්වා. ඉඳගෙන නිකන් නෙවෙයි, පල්ලංකං ආගුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. ඉඳගන්න කිව්වා. හැබැයි ඉඳගන්නේ කොහොමද? නිකම් බිත්තියට හේත්ති වෙලා නැත්තම් මේ ටිකක් ඔය පහසුව උපරිම දෙන විදිහට සුඛය සුවේ දෙන විදිහට ඉඳගන්න කියලා පෙන්වුවේ නැහැ බුදුරජාණන්. කොහොමද? පරියංකයක් බඳගන්න කිව්වා. එහෙට මෙහෙට හේතු දාන්න එපා කිව්වා. කෙලින්ම පරියංකයක් බඳගෙන කය ඍජුව තියාගෙන ඍජු කය ඇතුව තමයි වම් මත උඩ දකුණු අත තියාගෙන භාවනාව ආරම්භ කරන්න කිව්වේ. එතකොට මොකටද කය ඍජු කරගන්නේ කියන එක අපි මතක් කරා. නිදිමත නැති කරගන්න. නැත්තම් ඉතින් කොහේ හරි හේතුවක් දාගත්තොත් තමන්ම දන්නවා නිින්ද යනවා හොඳට ගොරෝගොරව. වැඩේ හරියන්නේ නැහැ. ඊළඟට කය ඍජු කරගන්නේ කිව්වා කායික වශයෙන් ඇති වෙන වේදනා ටික පොඩ්ඩක් සමනය කරගන්න. කය ඍජු වුණොත් ඒ වේදනා ගති ටික අඩුයි. ඊළඟට කිව්වා කර්මස්ථානයේ හොඳට ප්‍රකට වෙන්න කයේ ඍජුභාවයේ අවශ්‍යයි. හුස්ම රැල්ල හොඳට දැනෙන්නට නම් කයේ ඍජුභාවයේ අවශ්‍යයි. ඊළඟට අපට කිව්වා එහෙම ඉඳගෙන ඇස් වහගන්න එක තැනකට එන්න කිව්වේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මෙන්න මේ ඉන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්න එක නතර කරලා අපට එක ద్వාරයකින් විතරයි අරමුණු වෙන්නේ. මොන ద్వාරයෙන්ද? මනෝද්වාරේ නැත්නම් සිතින් තමයි අරමුණු වෙන්නේ. එතකොට ඒ දොර අපට පාලනය කරගන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ওই පහසුවතකා ওই විදිහට ඉඳගන්න කියලා කිව්වා. දැන් ওই ආනාපාන සතිය ඉඳ ගැනීම ගැනයි මම මේ මතක් කරේ. දැන් ওইට අමතරව පින්වත්නි මම බාහිරින් ගත්ත කාරණා ටිකක් මතක් කරන්නේ ඕනම කෙනෙක් භාවනාවකට පෙර හොඳට මතක තියාගන්න පිරිස් සූත්‍රයක් දෙකක් සජ්ජායනා කරන්න. මං හිතන්නේ මේවා කියලා නැහැ. මේවා වැඩි මං හිතන්නේ කියන්නේ නැහැ. හේතුව පිරිස් සූත්‍රයක් දෙකක් සජ්ජායනා කරන්න කියන්නේ මේ අය දන්නෝ අපේ බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලා 69ක් භාවනාවට ගියා. කැලේ ගිහිල්ලා භාවනා කරනකොට මොකද උනේ? අමනුෂ්‍ය කරදර උපද්‍රව බාහිරින් එන්න ගත්තා. බාහිරින් එන්න ගත්තට පස්සේ භික්ෂුන් වහන්සේලාට භාවනාව කියන එක වැඩුන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා ඒ කාලේ ගෙවලා ඉවර වෙලා උන්වහන්සේ මොකද උන්වහන්සේලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා මෙහෙම දෙයක් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ බලලා මොකද්ද කිව්වේ? කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරන්න කිව්වා. එතකොට දැන් ඒ එදා මං එදා ගැන ඔය සඳහන් කරන්නේ අද කියනකොට අපි හැම කෙනාටම ඔය අමනුෂ්‍ය කරදර බාධක බොහෝ සෙයින් තියෙනවා. සමාජයේ බොහෝ සෙයින් වැඩි. මොකද බුදුරජාණන් වහන්සේම පෙන්නන අනාගතයේ ව්‍යසන තුනක් වෙනවා. මොකද්ද? රෝග බිය, අමනුෂ්‍ය බිය, දුර්භික්ෂ බිය. පිරිහෙන කාලේන බිය වර්ග තුනක්. එතකොට දැන් මේ කාලේ ওই බිය වර්ග තුනම සමාජයේ තියෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම්
භාවනාවකට එන්න පෙර පැත්තකට වෙලා කරණීය මෙත්ත සූත්‍රය සහ ඔය ගෙවල් වල භාවනා කරනවා නම් මංගල සූත්‍ර සූත්‍ර දෙක සජ්ජායනා කරනවා. ඊට පස්සේ හොඳට සිල් පිරිසිදු කිරීම සිද්ධ කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේට ජීවිතය පූජා කිරීම සිද්ධ කරන්න. ඔය ටික සිද්ධ කරලා ඊළඟට මේ භාවනා කරන කෙනා අනිවාර්යෙන් කය සිත දෙක පොඩ්ඩක් පිරිසුදු භාවයට පත් කරගත යුතුයි. සාමාන්‍ය භාව සැහැල්ලු බවක් මේක සිද්ධ කරලා බලන්න. භාවනා කරන්න කලින් කට්ටිය නාලා කරලා භාවනා කරනකොට සහ දහඩිය වගුරගෙන භාවනා කරන්න වෙනසක් දැනේ තමන්ලට, වෙනසක් දැනෙනවා. ඒ කියන්නේ කායික පහසුව සහ ඒ මානසික වශයෙන් ඇති කරගන්න පහසුව ඊළඟට අපි කරන භාවනාවට රුකුලක්. එනිසා ඊළඟ පියවර එතෙන්ට එන්න ඕන. ඊළඟට එහෙම ඇවිල්ලා යෝගාවචරයා එයා භාවනාව තෝරගන්නකොට, භාවනා කරන තැන තෝරාගන්නකොට මද හුළඟ සාමාන්‍යයෙන් හුළන් නැති තැනක නම් භාවනා කරන්න ඒත් අපහසුයි, රත් වෙනවා කය. වැඩි හුළඟ තිබ්බොත් ආනාපාන සති භාවනාවක් වගේ කරන කෙනෙක් ওই භාවනාවකට ඉඳගත්තම දැඩි හුළඟ තිබ්බොත් හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ. එතකොට මද හුළඟ තියෙන තැනක් තෝරගන්න ඕනේ. සාමාන්‍යයෙන් කයට පහසුවක් දැනෙන්නේ මද හුළඟ තියෙන තැනක් තෝරගත්තොත් පමණයි. එන්නේ මද හුළඟ තියෙන තැනක ඉඳගෙන ඊළඟට පළවෙනියට මෙයා අඳුරේ භාවනා කරන්න තෝරගන්න එපා. අඳුරේ එක්ක ලයිට් එලියක් දාගෙන නැත්නම් ආලෝකයක් තියෙන තැනකමයි භාවනා කළ යුතුයි. විකාර පේන්න ගන්නවා. විකාර කියලා කියන්නේ ඔය විකාර කියලා කියන භාවනා විකාර නෙවෙයි. ඔය ඇස් දෙක වහගත්තම අපිට ඔය හිතෙන දේවල් පේන ගතියක් නැද්ද? ඒ කියන්නේ අපි ඇස් වහගෙන ඔය ලෝකේ හිතන මනෝලෝකෙට ගියාම මනෝලෝකේ තියෙන දේවලුත් අපිට මේවා පේනවා, අරවා පේනවා, මෙවුවා පේනවා කියලා කියනවා. ඔය ආලෝක හොඳට එළිය තියෙන තැනකට ගියාට පස්සෙ ඔය මනෝවිකාර පේනව අඩුයි. මනෝවිකාර ගති පේනව අඩුයි. අඳුර වැඩි වෙන්න භාවනා කරනකොට අර හිතේ තියෙන එක එක මොනවා හරි මනස්කාත ප්‍රකට වෙනවා. ତୁර ඒ නිසා පළවෙනියට මේ යෝගාවචරය භාවනා කරනකොට අඳුරට වඩා එළිය තැනක් තෝරගත යුතුයි. මේ විදිහේ වටපිටාව සකස් කරගෙන තමයි එයා භාවනාවට එන්න ඕනේ. තුන භාවනාවට එනකොට ඊළඟට අපි කතා කරනවා බුද්ධානුස්සති, මරණානුස්සති, කායගතා සති, අසුබ. මේ භාවනා හතර චුට්ටක් හරි කරන්න ඕනේ. බුදුගුණ භාවනාවේදී අර බුදුරජාණන් වහන්සේ පෙන්වනනේ මච්චුණාවේ යදා යොද්දං කරොන්තානුන ජන්තුනෝ තදාසාරේය සම්බුද්ධං අත්තනෝ තදුපද්දෝ. මාරයත් එක්ක හරි යුද්ධ කරනවා නම් එදාට සිහි කරන්න කියනවා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ සිහි කරොත් මාරයත් එක්ක යුද්ධ කරත් ඒ යුද්ධේ කාන්තින් ජය ගන්නවා කියලා සඳහන් කරනවා. ඒ නිසා අපි පළවෙනියට මේ බුද්ධානුස්සති අපේ ආචාර්යවරු ඒ නිකන් නෙවෙයි කියවේ, අසුභය, මරණානුස්සති, බුද්ධානුස්සති සහ මෛත්‍රිය කියන මේ භාවනා හතර හැම කමඨහනකටම පෙර පුරුදු කළ යුතුයි. ඔන්න ඔය හතරත් පුරුදු කළා තමයි මොකට දෙන්නේ? ආනාපාන සති භාවනාවට. ඒතර දැන් ආනාපාන සති භාවනාවේ අපි දැන් ඔන්න කොහේ හරි තැනක ඉඳගත්තා. දැන් සිහියට ගන්නකො ඉඳගත්තා කියලා. දැන් ඉඳගෙන ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. මේ සිහිය කොහෙටද ගන්න කිව්වේ? මුඛ නිමිත්තේ හෝ නාසිකාග්‍රේට සිහිය ගන්න කිව්වා. වෙන මොකවත් එයා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නැහැ. අපට මේ හුස්ම රැල්ල හොඳට දැනගන්න ඕන නම්, හුස්ම රැල්ල පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න ඕන නම්, එයාට හුස්ම රැල්ල වදින තැනක් ඉස්සෙල්ලාම ප්‍රකට වෙනවා නම් ප්‍රකට කරගන්න කියනවා. මුඛ නිමිත්ති හරි නාසික අග්‍රය හරි වෙන කොහෙවත් නෙවෙයි. ওই කාරණේ පෙන්නලා ඔතනදි පින්වත්නි අපට වැදගත්ම දේ තමයි සමහර කෙනෙකුට මුඛ නිමිත්ත හරි නාසිකාග්‍රේ හරි හුස්ම රැල්ල වදිනවා පේන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි පේනවා දැනෙනවා. හුස්ම රැල්ල යනවා එනවා දැනෙනවනේ. යනවා එනවා දැනෙන්න පුළුවන්. හැබැයි වදින තැනක් Tamanට
ප්‍රකට නොවෙන්න පුළුවන්. හැබැයි ඒකට තව උප බුදුරජාණන් වහන්සේ පෙන්නපු තැනටත් උපකාර කරගෙන තවත් ආචාර්යවරු ඔතනදී කොහොමද අපි ක්‍රියා කරන්න කියලා පෙන්වලා දීලා තියෙනවා. එතනදී පින්වත්නි අපිට සමහර විට ওই හුස්ම රැල්ල වදින තැනක් එක දිගටම ප්‍රකට නොවුනොත් ඒ අය යන්න ඕන විසුද්ධි මාර්ගයේ පෙන්නනවා ගණනා ක්‍රමයකට. ගණන් කිරීමේ ක්‍රමයකට. එයාට හුස්ම රැල්ල දැන් එයා මේක ආපු ගමන් ප්‍රකට වෙන්නේ නැහනේ. ටික එක්කෝ පැයක් දෙකක් විතර දවසට විනාඩි 45 කාලයේ ඇති යොදාගෙන කාලයේ වෙන් කරගෙන දෙපාරක්වත් ඉඳගෙන බලන්න ඕනේ දවස් 7ක් විතර මේ කියන කතාව මට දැනගන්න පුළුවන්ද? නාසිකාග හරි උඩුතොලේ හරි හුස්ම රැල්ල වදිනවද කියන කාරණේ දැනගන්න ඕනේ කියලා 7ක් 2ක් එක දිගට භාවනා කරන්න ඕනේ. මේක එක දවසෙම භාවනා කරලා අපිට මේක වදින්නේ නැහැ කියලා වෙනත් ක්‍රමයකට මාරු වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ එයා ටික කාලයක් එයා උත්සාහ කරන්න ඕන මේ යන එන හුස්ම රැල්ල නාසිකා අග හරි උඩුතොලේ හරි වදිනවද කියලා ඒ යන එන හුස්ම රැල්ල දිහා ටික වෙලාවක් බලා ඉඳගෙන ඉන්නවා, ටික කාලයක් බලාගෙන ඉන්නවා. එදා විනාඩි 45ම සමහර විට එහෙම ගෙවිලා යනවා පළවෙනි පාර. ඊට පස්සේ දෙවෙනි විනාඩි 45ත් ඉඳ ගන්නවා, ඒත් ගෙවිලා යනවා. හැබැයි එහෙම සතියක් විතර බලනකොට සමහර විට එයාට ප්‍රකට වෙන්න පුළුවන් මේ නාසිකාග හරි උඩුතොලේ හරි හුස්ම රැල්ල වැදිලා යනවා. ඒක අනිවාර්යෙන් උත්සාහ කරලා උත්සාහ කරන යෝගාවචරයට එහෙම බැරි වුණොත් එයා මොකද කරන්නේ? එයාට උපායක් හැටියට තමයි යන්නේ ගණන් කරන ක්‍රමයකට. පළවෙනියට එයාට මේ මොකද මේ වදින තැන ඒකාන්තයෙන් භාවනාවට වැදගත්. හේතුව මං උපමාවක් පෙන්නන්නම්. ළමයි තොටිල්ලක දාලා අම්මා පද්දනවනේ. දැන් දැකලා ඇති එක පැත්තක අම්මා ඉඳලා තොටිල්ලක් බැඳලා පොඩි ළමෙක් ඒ තොටිල්ල ඇතුට්ට දාලා අම්මා එක පැත්තක ඉඳ අර පැත්තට දරුවා තල්ලු කරනවා. අම්මා ඉන්නේ මේ පැත්තේ. තොටිල්ලත් එක දුවන්නේ නැහැ නේ අම්මා. අම්මා මේ පැත්තේ ඉඳන් ඒ පැත්තට තල්ලු කරනවා. ආපහු තොටිල්ල පැද්දිලා ආවිල්ලා මේ පැත්තේ නතර වෙනවා. ආයෙ තල්ලුවක් දානවා. ආයෙ එතෙන්ට නතර වෙනවා. අම්මා හෙට යන්නේ නැහැ. අම්මා මොකද කරන්නේ? අර ඉන්න තැන ඉඳන් එයා කරන්නේ පොඩි තල්ලුවක් දෙනවා හෙට මෙහෙට පැද්දෙන්න. එහෙම වුණාම අම්මට වෙහෙසක් තියනවද මේ තොටිල්ල පැද්දෙනකොට? අම්මට වෙහෙසක් නැහනේ. එයා ඉන්නේ එක තැනකට වෙලා එක කාර්යයක් කරනවා විතරයි. හැබැයි අම්මා ওই තොටිල්ල පිටිපස්සේ දිව්වොත් හරියයිද? තාල්ලු කරගෙන එහෙටත් දුවනවා මෙහෙටත් දුවනවා. එහෙටත් දුවනවා මෙහෙටත් දුවනවා. වැඩේ හරියද? බෑ. ତୁର මේ භාවනා කරන යෝගාවචරයේකට තියෙන ප්‍රශ්නේ තමයි අපි හුස්ම රැල්ලත් එක්ක එහෙට මෙහෙට යනවා, එහෙට මෙහෙට යනකොට උපදින්නේ ආයාසයක්. එතකොට මේ භාවනාව වර්ධනය වෙන්නේ බොහෝම සුළු වෙලාවකින් පිරිහෙනවා. එතකොට ඒ නිසා තමයි එක තැනකට වෙලා යන හුස්ම රැල්ල දිහා බලාගෙන පුරුදු කරනවා. තවත් ක්‍රමයක් තියෙනවා, තවත් උපමාවක් තියෙනවා. ඔය ලීරණ කෙනෙක් අපි දැකලා තියෙනවා. ඒ ලීරණ්ඩ ගහනකොට ඉරක් ගහලා නේද කොට ඉරනකොට නූලකින් ඉරක් ගහලා පලංචියක් බැඳගෙන පලංචිය උඩ එක මිනිස්සෙක් ඉන්නවා, පලංචිය යට තව මිනිස්සෙක් ඉන්නවා. ඒ දෙන්නා කියතෙන් ඉරනකොට කියත දිහා බලාගෙන දිරන්නේ ලීයේ ඉර දිහා බලාගෙන දිරන්නේ ලීර දිහා. එයා කියත එහෙට මෙහෙට යනවා දිහා බැලුවොත් මොකද වෙන්නේ? එයාට ඉර ඒ ගන්න පුළුවන් වැඩේ ඒ ලීයෙන් අපිට ගන්න බෑ. මොකද එයාට අවශ්‍ය වෙන්නේ ඉරදිහා බලාගෙන හිටියොත් තමයි කියතත් හරියට යන්නේ, ඒ වගේම ලීයේ ඉරීමේ කාර්යයත් හරියටම සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ අපිට මේ හුස්ම රැල්ල වදින තැන හරියට අරමුණු කරගන්න පුළුවන් වුණොත් තමයි හරියටම යන හුස්ම රැල්ල හොඳට අඳුනගන්න පුළුවන්නේ. හරියටම අඳුනගන්න පුළුවන්. මෙච්චර කාලයක් මේ හුස්ම රැල්ල ගියා, මෙච්චර කාලයක් මේ හුස්ම රැල්ල මෙච්චර කාලයකින් නැති වුණා කියලා ඒ හුස්ම රැල්ලේ දිග කොට ඒ වගේම ඒ හුස්ම රැල්ල පවතින වෙලාවේ මේ සියල්ලම හොඳට දැනගන්න පුළුවන් වෙන්නේ වදින තැන හොඳට හොයාගත්තොත් පමණයි. තවත් උපමාවක් අපිට පෙන්වන්න පුළුවන්. දොරටුපාලයෙක් ඉන්නවා. ওই දොරටුපාලයා මොකද කරන්නේ? යම් විදිහකින් යම් නිවසකට ඇතුල් වෙන පිට වෙන මිනිස්සු ගණන් කරගන්න පහසුම තැන කොතනද? හා එළියට යනකොට එළියට ගියොත් පුළුවන්ද? සමහර විට ඇතුළු වෙයි, තව එකෙක් දන්නේත් නැහැ. තව දෙන්නෙක් ඇතුළුනත් දන්නේ නැහැ. එයාට පහසුම තැන කොතන? දොරටුව ළඟ ඉන්න එක පමණයි.
දොරටුව ළඟ ඉන්න එක පමණයි. මේවාගේ ඒකයි මුක නිමිත්තේ බුදුරජාණන් වහන්සේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන්නේ, මේ තමන්ගේ නාසයේ ඇතුළට ඇතුල් වෙන හුස්ම රැල්ල සහ පිටවන හුස්ම රැල්ල නියමාකාරව දැනගන්න කොහෙද ඉන්න තියෙන අපිට එන මේ නාසිකාග හරි එක්කෝ උඩුතොලේ හරි තියෙන වදින තැනක පමණක්මයි. ඒ නිසා තමයි මෙතරම් වැදගත්කමක් දෙන්නේ මේ භාවනාව සිද්ධ කරනකොට. බොහෝ අය එහෙම ඕනේ නැහැ කිව්වට, මේ හුස්ම රැල්ල වදින තැන ප්‍රකට කර ගැනීම ආනාපාන සති භාවනාවට බොහෝ සෙයින් වැදගත්. ඒ නිසා යෝගාවචරීක් බලන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි, එහෙනම් දැන් කාලයක් සතියක් විතර දෙකක් විතර අර විදිහට උත්සාහ කළා බැයි නම් එයා ගණන් කිරීමේ ක්‍රමයකට යනවා. ගණන් කිරීමේ ක්‍රමය කොහොමද? ඒකත් සාමාන්‍යයෙන් ආශ්වාස නැත්නම් උඩට එන හුස්ම රැල්ලට ගන්නවා එකයි කියලා. ආය පහළට හෙළන හුස්ම රැල්ලට ප්‍රාශ්වාසයට එකයි කියලා ගන්නවා. ආපහු උඩට එන හුස්ම රැල්ලට දෙකයි කියලා ගන්නවා. ආපහු පහළට හෙළන හුස්ම රැල්ල දෙකයි කියලා ගන්නවා. ඒ වගේම එකට එකක්. කියන්නේ උඩට හෙළන එක එකයි නම් පහළට හෙළන එකත් එකමයි කියලා ගන්නෙ. උඩට හෙළන එක දෙකයි නම් පහළට හුස්ම රැල්ල හෙළන එකත් පහළ දාන එකත් දෙකයි කියලාම ගන්න. මේ විදිහට අටට එනකන් ගණන් කරනවා. ඊට පස්සේ ආපහු අටේ ඉඳන් මුලට ගණන් කරගෙන එනවා. ආපහු අට අට හත හත කියලා ගණන් කරගෙන එනවා. මෙහෙම ගණන් කරගෙන එනකොට එයාට යම් වෙලාවක මේක පහසුවෙන් ගණන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ කෙලින්ම 1 2 3 4 5 6 7 8 කියලා සහ 8 7 6 5 4 3 කියලා ඉහළින් ඉඳන් පහළටත් පහළින් ඉඳන් ඉහළටත් පිළිවෙලට ගණන් කරගන්න පුළුවන්. එහෙම ගණන් කරගන්න පුළුවන් වුණාම ඒක නිවැරදිව ගණන් වෙනවා නම් ඒක පැයක් විතර දෙකක් විතර පුරුදු කළා ඒ ගණන් කරන ක්‍රමය අතහරිනවා. මතක තියාගන්න, ඒක පිළිවෙල ආයාසයෙන් නෙවෙයි. දැන් සමහරුන්ට අවරෝහණ පිළිවෙලට ගණන් කරනකොට ආයාසයක් එනවනේ. 8 7 8 8 කියලා ගණන් කරනවා. එක්කෝ 8 7 කියලා ගණන් කරනවා. එතකොට වැරදි. 8 8මයි වෙන්න ඕනේ. 7 7මයි වෙන්න ඕනේ. පිළිවෙලටමයි එන්න ඕනේ. පිළිවෙල මාරු වෙනවා නම් සිහිය පිට ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ හුස්ම රැල්ලේ මේ භාවනාවට තාම සුදුසු නැහැ සිහිය. ඒතරේ පිළිවෙලට මේ ගණන් කිරීම සිද්ධ කරගන්න ඉහළ පහළට පුළුවන් වුණාට පස්සේ පැයක් දෙකක් විතර එහෙම සිද්ධ කරලා ගණන් කරන එක අතහරිනවා. ගණන් කරන එක අතහැරලා ආයෙ බලා ඉන්න හුස්ම රැල්ල දිහා. දැන් එයාට හොඳට තේරෙනවා යනේන හුස්ම රැල්ල ගණන් කරන්න පුළුවන් කියන්නේ හොඳට මේ හුස්ම රැල්ලත් එක්ක සිහිය තියෙනවා. එක හුස්ම රැල්ලක් වැටුණා, එක හුස්ම රැල්ලක් ඉහළට ගත්තා. දෙවෙනි හුස්ම රැල්ල ඉහළට ගත්තා, දෙවෙනි හුස්ම රැල්ල පහළට දැම්මා. ඒ වගේම තුන්වෙනි හුස්ම රැල්ල ඉහළට ගත්තා, තුන්වෙනි හුස්ම රැල්ල පහළට දැම්මා. මේ විදිහට අටට ගියා. අටේ ඉඳන් අටවෙනි හුස්ම රැල්ල ඉහළට ගත්තා, අටවෙනි හුස්ම රැල්ල පහළට දැම්මා. හත්වෙනි හුස්ම රැල්ල ඉහළට ගත්තා, හත්වෙනි හුස්ම රැල්ල පහළට දැම්මා. මේ විදිහට ගණන් කරගෙන යනකොට වරදින් නැතුව නිවරදිව පහසුවෙන් මේක ගණන් කරගන්න පුළුවන් වෙනකන් අරගෙන එයා මොකද ගණන් කරන එක අතහරිනවා. ගණන් කරන එක අතහැරලා ආපහු හුස්ම රැල්ල දිහා ටික වෙලාවක් බලා ඉඳ ගත්තට පස්සේ අන්න එයාට තීරෙනවා හුස්ම රැල්ල වදින තැනක්. හුස්ම රැල්ල වදින තැනක්. මේක වදින්නේ නැති තේරෙන්නේ නැති කෙනෙකුට තමයි මේ කියන්නේ. එහෙම පුරුදු කරාට පස්සේ අනිවාර්යෙන් හුස්ම රැල්ල වදින තැනක් දැනේ. හැබැයි වදින්න පුළුවන් සමහර විට එක නාසයක හුස්ම රැල්ල ඇතුල් වෙනකොට එක නාසයක වදිනවා, පිට වෙනකොට අනිත් නාසය වදිනවා. එහෙම වෙන්නත් පුළුවන්. ඊළඟට සමහර අයට පුළුවන්, සමහර අයට දැනෙනවා උඩුතොලෙත් පිටවන හුස්ම රැල්ල වදිනවා, ඇතුළ වෙන හුස්ම රැල්ල වදින්නේ නැහැ. ওই දෙකෙන් එකක් ප්‍රකට වෙනවා. එතකොට අපි තෝරගන්න ඕන, දැන් අපි හිතමුකෝ එන හුස්ම රැල්ල වදිනවා දකුණු නහයේ, යන හුස්ම රැල්ල වදිනවා වම් නහයේ. එතකොට යා බලන්න ඕනේ වැඩිපුරම මට හුස්ම රැල්ල වැදිලා යන එක ප්‍රකට වෙන්නේ වම් නහයේද දකුණු නහයේද? ඒයින් වැඩිපුරම ප්‍රකට වෙන්නේ වම් නහය නම් වම් නහයේ වදින තැන පමණයි සිහි තියන්නේ. ආයි දකුණු නහය හොයන්න යන්න බෑ. එහෙම ගියොත් ඒත් ඒ භාවනාව කරන්න බෑ. මේ ආනාපාන සති භාවනාව හරියට කරන්නට නම් මේ ටික දැනගන්න ඕනේ. දැන් අපි ওই භාවනාව කරන්න ගියාට ඕවා දන්නේ නැතුව මෙහෙත් වදිනව, අරහෙත් වදිනව, ওই ගිය තැන්වල හිට තියෙනව, එහෙම බෑ. එක තැනයි තෝරගන්න. එක්කෝ වම් නාසයේ අග, එක්කෝ දකුණු නාසයේ අග. එක්ක සමහර විට එක තැන එක හුස්ම රැල්ලක් විතරයි දැනෙන්නේ, අනිත් හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ යන හුස්ම රැල්ල විතරයි, එන හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ. එහෙනම් කමන්නේ. ඒත් ඒ එක හුස්ම රැල්ල දැනුණත් කමන්නේ. වදින තැන පමණ සිහිය තියෙනවා.
හැබැයි මෙන්න මේක බොහෝම කාලයක් එක දිගට කරගෙන යනකොට, දීර්ඝව කරගෙන යනකොට එයාට ඒ කාන්තයෙන් හුස්ම රැල්ල වදින තැනක් ප්‍රකට වෙනවාමයි. අන්නේ ප්‍රකට වන තැන දිහා බලාගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ඊළඟ පියවර හැටියට පෙන්වන්නේ එයාට පළවෙනියටම ඒ විදිහට හුස්ම රැල්ල වදින තැන ප්‍රකට කරගෙන සෝ සතෝ වාස්ස සති සෝ සතෝ පස්ස සති. ඊළඟට කියනවා සිහියෙන් ඇතුව හුස්ම රැල්ල හෙලනවා, සිහියෙන් ඇතුව හුස්ම රැල්ල ගන්නවා. වෙන මොකවත් කරන්නේ නැහැ. එයා හුස්ම රැල්ල දිග කොට මේක මේ විදිහට යන්නේ, අර විදිහට යන්නේ, මේ ආකාරයෙන් යන්නේ, එහෙම මොකවත් හොයන්නේ නැහැ. එයා මොකද කරන්නේ? එයා බලා ඉන්නේ හුස්ම රැල්ල දිහා වදින තැන. මෙන්න හුස්ම රැල්ල පිට වුණා, මෙන්න හුස්ම රැල්ල ඇතුල් වුණා. ඒ සිහියෙන් වදින තැන බලා ඉන්නවා. එහෙම බලා ඉන්නකොට සංසාරේ කුසල් තියෙන අයට, හොඳට මතක තියාගන්න, සංසාරේ කුසල් තියෙන අයට විශේෂ දෙයක් සිද්ධ වෙනවා. අපි දන්නවා අපගේ මහබෝසතාණන් වහන්සේ අවුරුදු 7 දී වප්මගුල් උත්සවයේ දවසේ අඹගහද්ද ඕ ගහක් මුල ඉඳගෙන මහබෝසතාණන් වහන්සේ භාවනා කරන්න ගත්ත ආනාපාන සති භාවනාව සංසාර පුරුද්දට. ඉතින් අපිට පෙන්නන උන්වහන්සේ පළඟක් බැඳගෙන අහසේ හිටියා කියලා අපිට ධර්ම පොත්වල සඳහන් වෙලා තියෙනවා. ඒතර මේ සංසාරේ පින් තියන අයට, සංසාරේ කුසල් තියන අයට ඒ අයට මොකද වෙන්නේ? ඒ අයට දිග කොට මේ මොනම හුස්ම රැල්ලක්වත් පේන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා චිත්තං විවට්ඨේති. චිත්තං විවට්ඨේති කියලා කියන්නේ මෙයාට වෙන මොනවත් නැහැ. ඉතාලම හුස්ම රැල්ල සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා මෙයාට එක පාරම පහළ වෙනවා සමාධි නිමිති. දැන් දිග කොට බැලිල්ලක් නැහැ. මේ යන්නේ සාමාන්‍ය සරල තැනක්. මම කියන්නේ සමාධි නිමිති පහළ වෙනවා. සමාධි නිමිති කියලා කියන්නේ එයාට ඉස්සෙල්ලාම සමාධි නිමිත්ත තමයි පරිකරම නිමිත්ත. ඒ නිමිත්ත මේ හුස්ම රැල්ල හරියට වතුර පොඳක් අපේ නාසය ඇඟේ වැටෙනවා වගේ. ඉතාලම වතුර ජල ධාරාවක් මේ නාසිකාගෙන් ඇතුල් වෙනවා පිට වෙනවා වගේ. ඉතාලම හොඳට මේ සියුම්ම මේ හුස්ම රැල්ල යනවා දැනෙනවා. මේවා මං හිතන්නේ එක එක යෝගාවචරයන්ට එක එක විදිහට දැනෙනවා. ඒ තරම් දැනිලා ඊළඟට මේ හුස්ම රැල්ල පොඩි ආලෝක නිමිත්තක් බවට පත් වෙලා, ආලෝකයක් බවට පත් වෙලා මේ නාසිකාගෙන් ආලෝක ස්වභාවයෙන් මේ හුස්ම රැල්ල යනවා එනවා පේනවා. මේකට කියනවා සාමාන්‍යයෙන් අපි කියන්නේ උග්ඝහ නිමිත්ත. මේක වෙන මොකවත් කරන්නේ නැහැ. අපි දිග කොට බලන්නේ නැහැ. මොනවත් නැතුව පළවෙනි පියවරේම එහෙම ස්වභාවයක් මතුවෙනවා කෙනෙකුට. මේ හරහා එක්ක වලාකුළු වගේ උඩින් යනවා. සමහර විට මේ පොඩියට පොඩි ආලෝක නිමිත්තක් මේ නාසිකාග සැරිසරනවා පේනවා. සමහර විට සමහර යෝගාවචරයන්ට එහෙම බලාගෙන ඉන්නකොට දුර පේනවා ආලෝක නිමිත්තක්. දුර මේ ළඟක පේනවා නෙවෙයි, මෙහෙම් බලන කෙනාට අර හන්දියේ වාගේ, හන්දියේ දුරවාගේ ආලෝක නිමිත්තක් පේනවා. දුර තියෙන එකක් පේනවා. සමහරුන්ට පේනවා මෙහෙන් එක එක තැනින් වලින් තරු කැට පායනවා, තරු කැට වදිනවා, එක එක දේවල් ටිකක් පේන්න ගන්නවා. සමහරුන්ට මේක පේනවා හඳ පෑයියා වගේ. එක එක විදිහේ අර භාවනා කරනකොට භාවනාවේ දියුණු වීමේ ලක්ෂණ ටිකක් පේන්න ගන්නවා. දැන් සමහරව එතකොට මේවා දියුණු, මේවා දැක්ක ගමන් කියන ඔන්න මට තරු පෙනුණා, හඳ පෙනුණා, අරක පෙනුණා, මේක පෙනුණා, අරහෙන් දුරෙන් එළියක් දැක්කා, අයියෝ මගේ දිහා දෙයියෝ බලාගෙන හිටියා, එක එක දේවල් වලට යනවා. එහෙම එකක් නෙවෙයි. දුර තියාම අර පේනවා සාමාන්‍ය ආලෝක නිමිත්තක්. මේක ඒ එයාට සංසාර පිනකට භාවනා වඩපු කුසලයකට භාවනාවත් එක්ක හිතේ ඇතිවෙන ප්‍රභාස්වර ගතිය තාම හරියට ප්‍රභාස්වර ගතිය ඇති වෙලා නැහැ. තාම වෙන්න ඕනේ. හැබැයි ලක්ෂණ ටිකක් පේනවා හිත දියුණු වෙනවා කියලා. හිතේ පිරිසිදු භාවයක් ඇති වෙනවා කියලා පෙන්නනවා. එතකොට එයා මොකද කරන්නේ? එයා ආලෝක නිමිත්තවත් මොනම දේවත් බලන්නේ නැතුව එයා හුස්ම රැල්ල දිහා බලා ඉනවා. බලා ඉන්නකොට ටික වෙලාවක් යනකොට එයාම දන්නේ නැතුව පින තියෙන කෙනෙක් නම් ඔය දුර තියෙන ආලෝක නිමිත්ත Taman ළඟට ඇවිල්ලා හුස්ම රැල්ලයි ආලෝක නිමිත්තයි එකක් බවට පත් වෙලා නාසිකාගෙන් දෙක එකට යනවා පේනවා. දෙකම දෙකක් නෙවෙයි එකයි. දෙකම එකක් දෙකක් නෙමෙයි එකයි. අන්න ඒ අවස්ථාවට ආවම ඒක සාමාන්‍යයෙන් අපි කියලා කියන්නේ උග්ඝහ නිමිත්ත. ඊළඟට උපචාර කියන සමාධි මට්ටමකට හිත ඇවිල්ලා. කියන්නේ තේරෙන්නෙම නැතුව සංසාරේ කුසල් තියෙනවා නම් පමණයි ඔක සිද්ධ වෙන්නේ. නැත්තම් එයාට එහෙම වෙන්නේ නැහැ. එතකොට ඒ තත්ත්වයට ආවට පස්සේ එයා තවත් මේ භාවනාව එතකොට කරන්න ඕනේ හුස්ම රැල්ල දිහා බලනවා නෙවෙයි. හුස්ම රැල්ල හොයන්න යන්න එපා. හුස්ම රැල්ලයි ආලෝක නිමිත්තයි වෙන් කරන්න බෑ. දෙක එකක් වෙනවා.
දෙක එකක් වෙනකොට හුස්ම රැල්ල හොයන්න යන්න එපා. අර ආලෝක නිමිත්තත් එක්කම ඒක දිහා බලන්න. ඒක දිහා බලන්න. එතකොට ඒකත් එක්ක හුස්ම රැල්ල දෙක එකට වාගේ පේනවා. එතකොට ඒ ආලෝක නිමිත්ත ප්‍රභාස්වර වෙවි ඒක වෙනස්ම ස්වරූපයක් ගන්නවා. ඒක ඉරපෑය වගේ වෙනවා. තවත් විදිහකට වෙනස් වෙලා අරපණා මට්ටමකට එනවා. ඔන්න පළවෙනි පියවර හැටියට ඔය පෙන්වන්නේ අපේ හිතේ සාමාන්‍ය සමාධිමත් හිතක් ඇති වෙන්න සෝසතෝ ආස්සසති සෝසතෝ පස්සසති. මේ විදිහට සිහියෙන් යුතු හුස්ම රැල්ල ගත්තොත් සිහියෙන් යුතු හුස්ම රැල්ල හෙළුවොත් සංසාරේ පින තිබ්බොත් මේ වෙන සිදුවීම. හැබැයි සාමාන්‍යයෙන් දුර ආලෝක නිමිත්තක් මම පේනවා කිව්වනේ. දුර පේනවා. හැබැයි පොඩියට ඒක පේන්නේ තමන් ළඟට ඇවිල්ලා නැහැ. හැබැයි ඒක පෙනුණත් තමන්ට පේනවා හිත විසිරෙන ගතියක්. දැන් ඔය සමහරු ඔය කතා කරන දෙයක් අනේ ස්වාමීන් වහන්සේ මෙහෙම එලි පොඩ්ඩක් වෙන හැබැයි මගේ හිතත් විසිරෙනවා වගේ එහෙම එක්කුත් තියෙනවා කියලා කියනවා. ඒක භාවනා කරන යෝගාවචරයක තමයි අත්විඳින්නේ. එතකොට ඒ විසිරෙනවා කියලා කියන්නේ තාම එයාගේ හිත හරි තැනට වැටිලා නැති නිසායි දුර ආලෝකයේ පේන්නේ. ආලෝකයේ දුර පේන්නේ ආලෝකයේ ළඟට එනවා දුර පේන්නේ තමන්ගේ හිත තාම හරියට සමාධිමත් වෙලා නැති නිසා. ඒ නිසා හිත එහෙට මෙහෙට යන ගතියක් තියෙනවා. හැබැයි ඒක තිබුණාවේ තමන් හුස්ම රැල්ල දිහා බලාගෙන භාවනාව වැඩි යුතුයි. යම් වෙලාවක ආලෝක නිමිත්තයි හුස්ම රැල්ලයි එකට වෙන තාක්කල් තමන් ඒ භාවනාව දියුණු කරගෙන යා යුතුයි. එතකොට තමයි එතනින් එහා විනාඩියෙන් විනාඩියට අර අපි කියන්නේ ආවර්ජනා කරලා මගේ හිත විනාඩියක් මේ අරමුණේ හිත තියේවා, දෙකක් මගේ හිත තියේවා, තුනක් මේ අරමුණේ හිත තියේවා කියලා ආවර්ජනා කිරීම සිද්ධ කරන්නේ එතනින් පස්සේ. එතෙන්ට එනකන් අපි අර විදිහට භාවනාව සිද්ධ කළ යුතුයි. ඒ සෝසතෝ අස්සසති සෝසතෝ පස්සසති. ඕකේ තවත් කොටස් තියෙනවා හිත විසිරෙන සම්බන්ධ, මම එච්චර විස්තර කියන්නේ නැහැ. දැන් ඔය විදිහට එක කර්මස්ථානයක් ඇවිල්ලා ඔය භාවනාව වැඩුන්නේ නැත්තම් කෙනෙක්ට දැන් ඔහොම වඩනවා, හුස්ම රැල්ල ගන්නවා, පිට වෙන ওই දෙක පේනවා. ওই දෙක පේනවා. හැබැයි පෙනුනට ඔය කියන සමාධි නිමිති මොකවත් එයාට නැහැ. හැබැයි හිත විසිරෙනවත් එයාට තියෙන හුස්ම රැල්ල ගන්නත් පුළුවන්. එතකොට එයා යන්න ඕනේ දෙවන පියවරට. දෙවන පියවර බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දීගං අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති, දීගං පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති, රසං අස්ස සන්තෝ රසං අස්ස සාමීති පජානාති, රසං පස්ස සන්තෝ රසං පස්ස සාමීති පජානාති, සබ්බ කාය පටි සංවේදී අස්ස සිස්සා මීති සික්කති. ඔන්න බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්නනවා එහෙම හිතේ සමාධි නිමිති හිතේ බැහැ ගැනීමක් නැත්නම් එයා යනවා දිග හුස්ම කොට හුස්ම බලන්න. දිග හුස්ම සහ කොට හුස්ම බලනවා. දැන් එයා පළවෙනි පියවරේ නිකන් ඔහම හුස්ම රැල්ල දිහා හුස්ම ගන්නවා හෙලනවා ගන්නවා හෙලනවා ගන්නවා හෙලනවා අතර සිහිය තියාගෙන හිටියා. එයාට යම් පොඩි වැඩිමක් තියෙනවා. නමුත් අර කියන නිමිති පහළ වුණේ නැහැ. එයා මොකද කරේ? ඊළඟ පියවර හැටියට බුදුරජාණන් වහන්සේ වදාළ මේ දිග හුස්ම සහ කොට හුස්ම බලන්න යනවා. එයා පළවෙනි පියවරේදී කරන්නේ එයාගේ වැටෙන හුස්ම රැල්ල දිග කොට බව හඳුන ගන්නවා පමණයි. මගේ හුස්ම රැල්ල දැන් හුස්ම රැල්ල දිහා බලා ඉන්නකොට දිග හුස්මක් වැටුණා, මගේ හුස්ම රැල්ල දැන් දිග හුස්මක්. ඒ වගේම පහළට වැටුණා නම් දිග හුස්ම රැල්ලක්, ප්‍රාශ්වාස කළා නම් ප්‍රාශ්වාස කළේ දිග හුස්මක් කියලා හඳුන්ව ගන්නවා. ඒ වගේම ඊළඟට ආශ්වාස කරේ කොට හුස්මක් නම් කොට හුස්මක් කියලා හඳුන්ව ගන්නවා. ඊළඟට ප්‍රාශ්වාස කරේ කොට හුස්මක් නම් කොට හුස්මක් කියලා හඳුන ගන්නවා. ඒ අතර මධ්‍යස්ථ හුස්මක් නම් මධ්‍යස්ථ හුස්මක් කියලා හඳුන ගන්නවා. මේ විදිහට හුස්ම හඳුන ගන්නවා ඊළඟට පියවර. ඊළඟ පියවර හුස්ම හඳුනගෙන එතනින් එහාට යන්නට අපට තව කර්මස්ථානයක් වූවා. ඒක පටිසම්භිදා මග්ගේ හොඳට පෙන්නනවා. ඒ තමයි දිග හුස්ම කොට හුස්ම හඳුනගෙන ඊළඟට මේ දිග හුස්මේ කොට හුස්මේ කාලය නිර්ණය කරන්න. කාලයේ නිර්ණය, කාලය කියන්නේ විනාඩි තප්පරවලින් නෙවෙයි. මේක හිත පිට යන්නේ නැති වෙන්න ප්‍රධාන හේතුව කාලයේ නිර්ණය කරන්න ගත්තට පස්සේ හිත එහෙට මෙහෙට යන්නේ නැහැ. හිත එහෙට මෙහෙට යන්නේ නැහැ. දිග හුස්ම දිහා බලාගෙන ඉන්න මගේ හුස්ම මෙතරම් දිගයි කියලා හඳුන ගන්නවා. ඉස්සෙල්ලා බැලුවේ මේ මගේ හුස්ම දැන් දිගයි. මගේ හුස්ම ඊළඟට කොටයි. ඒ විදිහට මුලදී හඳුන ගත්තා. දෙවෙනි පියවරට එනකොට මේ දිග හුස්මේ කාලේ මෙච්චර දිගයි කියලා හඳුන ගන්නවා. පහළට හෙලන දු පහළට ප්‍රාශ්වාස කරන හුස්ම රැල්ලෙත් මෙච්චර දිගයි ප්‍රාශ්වාස හුස්ම රැල්ල කියලා හඳුන ගන්නවා. එතකොට මෙන්න මෙහෙම හඳුන ගන්න යාගේ හිත බාහිර අරමුණුත් එක්ක යන්නේ නැතුකුටම සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නනවා චන්දෝ උප්පජ්ජති. එයාට નિરાයාසයෙන්ම උපදිනවා කියනවා මේ භාවනාවට කැමැත්තක්.
මේ භාවනාවට ආසාවක් ඉබේ උපදිනවා කිව්වා. දැන් පළවෙනි පියවරාව අපි අර විදිහට බැලුවා යට වැඩෙන්නේ නැහැ. ඊට පස්සේ ආ දෙවෙනි පියවරට ගියා, දීර්ඝ කොට හුස්ම බලන්න යා පුරුදු කරගත්තා හිත. ඒතර ඒ දිග කොට හුස්ම බලනකොට එයා මුලදී හඳුනගත්තා, පසුව ඒක කාලයක් අනුව හඳුනගත්තා. පැය ගණන් නෙවෙයි, යාට තේරෙනවා මගේ දිග හුස්ම බලාගෙන ආ මෙච්චර වෙලාවක් ගියා කියලා තමන්ට වැටහෙනවා. බලා ඉන්න කෙනාට වැටහෙනවා. එයා අනිවාර්යෙන් ප්‍රාසවාස දිහාත් බලා ඉන්න මේක කොච්චර වෙලාවක් යනවද කියලා. එතකොට එයා අඳුර ගන්නවා මෙච්චර වෙලාවක් ගියා කියලා. එතකොට ඒ කාලේ නිර්ණය කරන්න ගත්තට පස්සේ එයාගේ සිහිය වැඩිපුර ඒ සඳහා යෙදිලාද නැද්ද? යෙදිලා. යෙදිලා. එතකොට හිත එහෙට මෙහෙට යන්නේ නැහැ. යන්නේ නැති හින්දාම සාරිපුත්ත මහ රහතන් වහන්සේ පෙන්වන චන්දෝපද් එයාට මේ භාවනාව පිළිබඳ කැමැත්තක් හටගන්නවා. දැන් මේක අතහරින්න හිතෙන්නේ නැහැ. මොකද්ද? හිත එහෙට මෙහෙට යන්නේ නැහැ. හොඳට බලා ඉන්න පුළුවන්. හුස්ම රැල්ලේ කාල නිර්ණයක් කරගන්න පුළුවන්. ඒ හැකියාව තමන්ට ලැබුණා. ලැබෙනකොට අර ඡන්දයත් එක්ක වැඩි කැමැත්තෙන් මේ භාවනාවට හිත යොදනවා. වැඩි කැමැත්තෙන් ආනාපාන සති භාවනාවට හිත යොදනවා. වැඩි කැමැත්තෙන් ආනාපාන සති භාවනාවට හිත යොදනකොටම ඊළඟට සාරිපුත්ත මහ රහතන් වහන්සේ පෙන පාමොජ්ජෝ සිතට සතුටක් ගෙන දෙන්න ගන්නවා කියන මේක තමයි සමාධියට එන ඊළඟ කාරණේ. දැන් මේ උපාය මාර්ග ටිකක් මේ කියලා දෙන්නේ මේ ක්‍රමේ. දැන් මේක වඩලම බලන්න ඕනේ, ප්‍රායෝගික කළම බලන්න ඕනේ. දැන් මම භාවනාව අපි සිද්ධ කරාට අපි දිග කොට බලනවා, දිග කොට බලනවා මෙච්චර දුර යන්නේ නැහෙනේ. මෙච්චර දුර අපි નિરાයාසයෙන් මේ විදිහට සිද්ධ කළ යුතුයි කියලා අපි හොයන්නේ නැහැ. නමුත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ පටිසම්භිදා මග්ගයේදී පෙන්නනවා මේ ආනාපාන සති භාවනාව සිද්ධ කරනවා මේ ටිකට එයා එන්න ඕනේ කියලා. එතකොට එයාට වැඩෙන්නේ නැත්නම් ඊළඟ පියවරට ඇවිල්ලා අර කාල නිර්ණය කළ බලනකොට ඡන්දේ උපදිනවා, ඊළඟට උපදිනවා පුදුමාකාර විදිහට හිතේ සතුටක්. හිතේ සතුට පාමෝජ්ජය. මෙන්න මේ පාමෝජ්ජයේ සතුටත් එක්ක එයා භවනා කරන්න ගත්තම එයාට සංසිඳීමක් එක්ක සුඛයක් උපදිනවා. කයේ සැහැල්ලු බවක් උපදිනවා, පාවෙන ගතියක් දැනෙනවා, උඩ යන ගතියක් දැනෙනවා. ඊට පස්සේ ඇස් දෙක පියාගෙන නම් එයාටම තේනවා එයා ගේන් උඩට ඇවිල්ලා උඩ පාවන වලාකුළු අතර යනවා, එහෙ මෙහෙ යනවා, අරහෙ යනවා, මෙහෙ යනවා, එහෙ මෙහෙ යාමක් නැහැ. එයාගේ එතන, එයාගේ කය එතනමයි. මොකුත් නෙමෙයි මේ වෙලා තියෙන්නේ. සිත කය දෙක දැන් සැහැල්ලු වෙලා. සැහැල්ලුභාවය අපට ප්‍රකට වෙනවා. මොකද කය සැහැල්ලු නිසා එහෙ මෙහෙ ගමන් කරනවා වගේ තමන්ට දැනෙනවා. ඒ ප්‍රාමෝද්‍යයත් එක්ක සැපයත් එක්ක දැන් එයා කැමති අර භාවනාව සිද්ධ කරන්න. භාවනාව සිද්ධ කරන්න සිද්ධ කරන්න පාමෝද්‍යයේ උපදිනවත් සමගම ඊළඟට සුඛයේ උපදිනවත් සමගම ඊළඟට කෙනවා චිත්තං වට්ටේති. අන්න එතකොට අර කියන සමාධි නිමිති ඊළඟට පහළ වෙන්න ගන්නවා කියනවා. දැන් බලන්න අපට මේ භාවනාව කරන්න බෑ කියලා නැහැ. මේ භාවනාව කරන්න පුළුවන් පියවර ටික අපි හරියට කරන්නේ. ඒකට කාලය යොදවන්න. දැන් සාමාන්‍යයෙන් භාවනා කරනකොට මම කීවෙත් නැහැ, කාලය අපි වෙන් කරන ගන්නකොට බලන්න ඕනේ උදේ හරි හවස හරි. දවසට පැය දෙකක් උදේ හවස වෙන් කරගත්තා නම් ඒ කාලය හරි හොඳයි. උදේ සහ හවස, උදේ පාන්දර සහ හවස කාලේ තමන් පැය වැඩි මොනව පැයට එහා යන්න බෑ. විනාඩි 45 හරි පැයයි. ආධුනික යෝගාවචරයේ ඒ ප්‍රමාණය හොඳටම ඇති. විනාඩි 45 හරි පැය හරි. එහෙම භාවනා කරලා එයා ඕන්නම් එයාට ඊළඟ පියවර නැගිටලා ධර්ම සජ්ජායනාව පොතපතක් කියීම ඉතාම හොඳයි. එතනින් අරමුණ මාරු කරන්න ඕනේ. ඒකෙම ඉන්න හොඳ නැහැ. සැහැල්ලු කරන්න ඕනේ. අරමුණයි මොකද નિરાයාසයෙන් මේක ඉඳ ගත්තා මේක මානසික පීඩනයක් වෙනවා. වෙනත් අරමුණකට ගිහිල්ලා ආපහු අපි අරමුණට ඇවිල්ලා ඕන්නම් භාවනා කරනවා තවත් ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. එතකොට ඔන්න ඔය පියවර සිද්ධ කරනකොට චිත්තං විවට්ටේති කියන්නේ සිත පෙරලෙන්න ගන්නවා කොහෙටද? මෙන්න මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් යටපත් කරගෙන අර ලෞකික වශයෙන් හිත පැවති ස්වභාවයේ මිදිලා හිත පෙරලෙනවා ධ්‍යාන සමාධි කියන මට්ටමට හිත නැඹුරු වෙන්න ගන්නවා. ඒ නැඹුරු වෙනකොට ආපහු අර විදිහට යාට ඔන්න ආලෝක නිමිති පේන්න ගන්නවා. වලාකුළු ටිකක් පේන්න ගන්නවා. හඳක් පෑයිය වගේ පේන්න ගන්නවා. ආයෙත් අර විදිහට මේ තමන්ට පේනවා ඉස්සරහින් මේ ආලෝක නිමිති ටිකක් යනවා එනවා පේනවා. පැත්තෙන් එනවා ආලෝක නිමිති, අරහෙන් එනවා ආලෝක නිමිති, ඉස්සරහා ආලෝක නිමිති, මේ හැමදේම පේන්න ගන්නවා. හැබැයි එහෙම පෙනුනා කියලා තාම භාවනාව අතහරින්න හොඳ නැහැ. ඒත් එයා මොකද කරන්නේ? අර බලාපොරොත්තු වුණු අපි කියපු විදිහට අර පියවර දිගේම බලාගෙන ඉන්නවා.
බලාගෙන ඉන්නකොට යාට දුර හරි කොහේ හරි තියෙන ආලෝක නිමිත්ත ළඟට ඇවිල්ලා හුස්ම රැල්ලත් එක්ක ඒක ප්‍රභාස්වර වෙනවා. ටික ටික ආලෝක නිමිත්ත සාමාන්‍ය සූර්යා වගේ එක එක විදිහට ඒ ආලෝක නිමිත්තේ ප්‍රභාස්වර ගතිය වැඩි වෙලා තමන් කරා එනවා. තමන් ළඟට ඇවිල්ලා ඒ ආලෝක නිමිත්තත් හුස්ම රැල්ලත් දෙක එකක් බවට පත් වෙනවා. අන්න එතකොට එයාට මොකද වෙන්නේ? එයාට උපදිනවා මේ අපි කියන උපචාර සමාධි මට්ටම් උපදිනවා. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ තමයි එයා ඊළඟ පියවර හැටියට හුස්ම රැල්ල අතහැරලා ආලෝක නිමිත්තයි අර හුස්ම රැල්ලයි දිහා බලන්නේ. එතකොට මෙන්න මේ හරියට ඇවිල්ලා තියෙන යෝගාවචරය එතනින් එහා භාවනා කරනකොට මේ ආලෝක නිමිත්ත ප්‍රභාසර වෙලා ධානවලට හිත යොමු කරන්න පුළුවන්. හැබැයි ධානවලට යන්න කලින් ඔන්න ඔය පියවර ටික අපි දැනගැනීම සිද්ධ කළ යුතුයි. දීගං වාස සන්තෝ, දීගං අස්ස සාමීති පජානාති, රසං වාස සන්තෝ, රසං අස්ස සාමීති පජානාති, සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. සබ්බකාය පටිසංවේදී කියන්නේ ආස්වාස කය සම්පූර්ණයෙන්ම හඳුන ගන්නවා. ඒ කියන්නේ ආස්වාස කයේ පටන් ගැනීම, ආස්වාස කයේ මැද, ආස්වාස කයේ අවසානේ. මේ මුළු කය කියලා කියන්නේ මේ ගන්න හුස්ම රැල්ල පටන් ගැනීම මැද කොටස සහ අවසානේ. මේ සියල්ලම හඳුනගෙන ඉන්නකොට, ඔය මං කියපු පියවර ටික හඳුනගෙන ඉන්නකොට මෙන්න මේ පොතේම තියෙනවා පස්සම්බයං කාය සංසාරං අස්ස සිස්සාමීතිසි. මේ සියලුම ආස්වාස කය සැහැල්ලු කරගෙන, සැහැල්ලු කියලා කියන්නේ මුලින් පින්වතුනි මේ හුස්ම රැල්ල ඉතාම ගොරෝසුයි. මේ ඔය පියවර ටික වඩාගෙන යනකොට මං කිව්වේ අර දිග කොට වෙන් කරගෙන යනකොට ටික වෙලාවක් යනකොට එහි හුස්ම රැල්ලේ තියෙන රළු බව අයින් වෙලා සියුම් බවක් එනවා. ඒ සියුම් බවට තමයි කියන්නේ පස්සම්බයං කාය සංස්කාර. ඒ තියෙන්නේ තමන්ගේ සිතේ කයේ තියෙන දරත බව, රළු බව අඩු කරගෙන තමයි මේ හුස්ම රැල්ල ගන්න අපි දැන්. මේක තමයි සැහැල්ලු භාවය. එතකොට දැන් අපි ඒ සියල්ලම අර කමඨහන තුල નિરાයාසයෙන් සිද්ධ කරනකොට සිද්ධ වෙනවා. ආයේ හොයන්න යන්න දෙයක් නැහැ. තමන්ට තියෙන්නේ මොකද්ද? අර හුස්ම රැල්ලේ දිග කොට බව කාලයත් එක්ක නිර්ණය කරගෙන බලාගෙන ඉන්න එක විතරයි. හැබැයි එතකොට මෙන්න මේ වෙනි સિદ્ધાંતත් සිද්ධ වෙනවා. අන්න එහෙම સિદ્ધાંત සිද්ධ වෙලා එයා එහෙම හුස්ම රැල්ල දිහා බලාගෙන ඉඳලා දිග කොට භාවයේ හඳුනගෙන ඉන්නකොට ඊළඟ පියවර හැටියට ධානවලට යන යෝගාවචරය ධාන ආවර්ජනා කරගෙන ඉස්සරහට යනවා. ධාන ආවර්ජනා කරගෙන යනකොට පළවෙනි ධානයේ, දෙවෙනි ධානයේ, තුන්වෙනි ධානයේ, චතුත්ථ ධානයේ. මම මූලික පියවර විතරයි මතක් කරේ. ධාන කතාව මම වැඩිව මතක් කරන්න යන්නේ. මෙතන දැන් විස්තර කරන්න වෙලා නැහැ. එතකොට මේ ධාන හතර ආවර්ජනා කරලා ධාන හතරටම සමවදිනවා. සමවැදුනට පස්සේ එතනින් පස්සේ බුදුරජාණන් වහන්සේ විදර්ශනාව පෙන්නනවා. දැන් අපි කතා කරන්නේ විදර්ශනාව උතනනේ. නමුත් එතනින් පස්සේ බුදුරජාණන් වහන්සේ විදර්ශනාව පෙන්නනවා හරි ලස්සනට. ඒක තමයි ඉතිඅජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති, බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් එයා ඊළඟට බලන්න ඕනේ මේ විදිහට හුස්ම රැල්ල දිහා බලාගෙන ඉඳලා අර සමාධි මට්ටම් වලට ගිහිල්ලා එයාට පුළුවන් නම් හිතන්න බලන්න පුළුවන් වෙන්න ඕන කිනා ඉතිඅජ්ජන්තං වා තමන්ගේ හුස්ම රැල්ල සහ අනුන්ගේ හුස්ම රැල්ල දෙක බලන්න පුළුවන් වෙන්න ඕන කියනවා. හැබැයි තමන්ගේ හුස්ම රැල්ල සහ අනුන්ගේ හුස්ම රැල්ල බලන්න පුළුවන් වෙන්නේ චතුත්ථ ධානයේට හිත දියුණු කරපු කෙනෙකුට පමණයි. කෙනෙකුට හිතලා මානසිකාරය කළා ගන්න පුළුවන්. කෙනෙක් දැන් මම හුස්ම රැල්ල වඩනකොට මගේ හුස්ම රැල්ල වගේ තමයි අනිත් කෙනාගේ හුස්ම රැල්ලත් කියලා අපට සිහි කරලා ඒ කෙනාගේ මගේ මාහා සංසන්දනය කරලා අපට හිතලා ගන්න පුළුවන්. හැබැයි මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ හරියදි පෙන්නන විදිහට කමටහන බැලුවොත් මෙතන කියන්නේ එහෙම මානසිකාරයක් නෙවෙයි. අර ආලෝක නිමිති හරහා භාවනා කළ චතුත්ථ ධානයේ උපදවාගත්ත යෝගාවචරය ඔය වාගේ ඉඳගෙන භාවනා කරනකොට එයාට පිටිපස්සෙන් තවත් යෝගාවචරයෙක් ඉන්නවා. එයා චතුත්ථ ධානයේට සමවැදිලා එයා මොකද කරන්නේ? ඇස් දෙක පියාගෙන තමන්ගේ හුස්ම රැල්ල දිහා බලා ඉන්නවා. බලා ඉඳලා එයා ඊළඟට ආවර්ජනා කරනවා බාහිර මගේ පිටිපස්සේ ඉන්න යෝගාවචරයාගේ හුස්ම රැල්ල කොහොමද කියලා ආවර්ජනා කරනකොට යෝගාවචරයට පේනවා බාහිර කිනාගේ වැටෙන හුස්ම රැල්ල. මේක ඒ ධ්‍යාන කතාවෙන්ම ඇතිවෙන දෙයක්. බාහිර කිනාගේ හුස්ම රැල්ල පේන්න ගන්නවා. ඒතර තමන් ඒක වැඩි වෙලා බලන්නේ නැහැ. බොහොම සුළු වෙලාවක් බලලා ආපහු තමන්ගේ හුස්ම රැල්ල බලනවා.
එතකොට බලලා තමන් තමන්ගේ හුස්ම රැල්ල මේ විදිහයි, බාහිර කෙනාගේ මේ විදිහයි, එයාගේ හුස්ම රැල්ල මේ විදිහයි කියලා දෙන්නගේ හුස්ම රැල්ල සසඳනවා. සසඳලා හුස්ම රැල්ල දෙක දිහා බලා ඉන්නවා. එහෙටත් යනවා, මෙහෙටත් යනවා, එහෙටත් යනවා, මෙහෙටත් යනවා. අන්න එහෙම යෝගාවචරය බලා ඉන්නකොට එයාට තේරෙනවා ටික වෙලාවක් යනකොට මේ හැම දෙයක්ම අමතක වෙලා හුස්ම රැල්ල පමණක් තියෙනවා, හැබැයි කයක් නැහැ. තමන්ට සහ බාහිර ලෝකයට තියෙන හුස්ම රැල්ලක් පමණයි, මේ ලෝකේ කයක් කියලා දෙයක් නැහැ කියලා වැටහෙන්න ගන්නවා. වැටහෙන්න ගන්නවා. එතකොට වැටහෙන්න ගත්තම එයාට කය කෙරෙහි සහ බාහිර කය කෙරෙහි තියෙන ආසාව සහ මුලින්ම ඇති වෙනවා, නැති වෙනවා. ඇයි? එයා දන්නවා දැන් තියෙන්නේ මේක හුස්ම රැල්ලක් පමණයි. එතකොට එයා මොකද කරන්නේ? හුස්ම රැල්ලක් පමණයි කියන චේතනාවෙන් එයා මේ හුස්ම රැල්ලකට කෙනෙක් ආස කරන්නේ නැහැනේ. ආස කරනවද? දැන් අපි සාමාන්‍යයෙන් හුස්ම රැල්ලක් විතරක් අපේ ජීවිතේ තියෙනවා නම් මේ හුස්ම රැල්ලකට ආස කරන්නේ මේ බාහිර පේන තියෙන දේවල් ටික හින්දානේ. මේක මේ ආස කරන්න උත්සාහ කරන්නේ. බාහිර රූප තියෙනවා, බාහිර ශබ්ද තියෙනවා, බාහිර ගන්ධය තියෙනවා, බාහිර රසය තියෙනවා, බාහිර ස්පර්ශය තියෙනවා. මේවා තියෙන නිසා තමයි බාහිර ලෝකයේත් එක බැඳිලා ඉන්නේ. හැබැයි මේ යෝගාවචරයට භාවනා කරනකොට මේ සියල්ලම අයින් වෙලා ගිහිල්ලා යාට පේන්නේ දැන් හුස්ම රැලි දෙකක් පමණයි. එතකොට එයා දකිනවා මේ ලෝකයේ පවතින හුස්ම රැල්ලක් පමණයි. ඒ නිසා මේකේ කෙරෙහි ඇලෙන්නේ නැහැ. එතකොට එයාගේ හිත නිදහස් වෙන්න හිත නැමෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ වදාහලේ මේ විදිහට භාවනා කරන කෙනා ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති, බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. එයාගේ එන්නේ එහෙම භාවනා කරන කෙනාට සමුදේ ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති, වය ධම්මානු පස්සීවා කායස්මින් විහෙරති. ඊළඟට එයා ඒ බලාගෙන ඉන්නකොට එයාට පේනවා තමන්ගේ හුස්ම රැල්ල හටගෙන පවතින කාලයක් පේනවා. ඊළඟට අර කෙනාගේ හුස්ම රැල්ල හටගෙන පවතින කාලයක් පේනවා. හුස්ම රැල්ලේ හට ගැනීමත් පේනවා, පැවතිලා නැතිවීමත් පේනවා. දැන් හුස්ම රැල්ල විතරයි තියෙන්නේ. ඒ හට ගන්න හුස්ම රැල්ල හට ගැනීමත් පේනවා, පැවැත්මත් පේනවා, නැතිවීමත් පේනවා. ඊට පස්සේ බාහිර කෙනාගේ හුස්ම රැල්ල දිහා බලනවා. එයාගෙත් මොකද හුස්ම රැල්ල හට ගන්නවත් පේනවා, පවතිනවත් පේනවා, නැති වෙනවත් පේනවා. එයා ඊට පස්සේ තේරුම් ගන්නවා දැන් ලෝකේ තියෙන හුස්ම රැල්ලක් පමණයි. හැබැයි ඒ තියෙන හුස්ම රැල්ලේ මොකද්ද? හට ගැනීමක් තියෙනවා, පැවැත්මක් තියෙනවා, නිරෝධයක් තියෙනවා. බාහිර ලෝකෙත් තියෙන හුස්ම රැල්ලක් පමණයි. හැබැයි ඒකේ තියෙන්නේ මොකද්ද? හට ගැනීමක් තියෙනවා, පැවැත්මක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එයා බලනවා හට ගැනීම සහ නිරෝධය දිහා එයා බලමින් වාසය කරනවා. ආන් එහෙම කෙනාට මොකද්ද වෙන්නේ? අත්තිකායෝති පනස්ස සතුපච්චුපට්ඨි යත්තා හෝති, යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති. එයා මේ ලෝකේට ඇලෙන්නේ නැතුව වාසය කරන්න උත්සාහ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. එතකොට දැන් ඔය පියවර ටිකට ගියාම ඒ කාන්තයෙන් පින්නතුනේ අපි බය වෙලා අනිවාර්යෙන් හුස්ම රැල්ලක් පමණයි ඕකේ හට ගැනීමක් නිරෝධයක් තියෙනකොට එයා උත්සාහ කරන්නේ ඔය කිසිවකට නොඇලී ඉඳ හිත පවත්තන්න පමණනේ. එතකොට එයා ලෝකයෙන් නිදහස් වෙන්න උත්සාහ කිරීමේ තැනට එයාපත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එයාට නුවණ උපදිලා එයා මාර්ගඵල නිවන දක්වා ඒ ගමන යන කියලා සඳහන් කරන. මේ කෙටිම විදිහට මම මතක් කරේ, තව ඕක දීර්ඝව මතක් කරන්න පුළුවන්. ඊට පස්සේ තවත් මේක අපිට මතක් කරන්න පුළුවන් මේ අයට මේ එහෙම සමාධි නිමිති උපදින්නේ නැතිකොට කොහොමද අපි මේ ආනාපාන සති නිමිත්ත විදර්ශනාවට ගන්නෙ කියන එක, ඒක අපි ඊළඟ සතියේ අපි එහෙනම් කතා කරමුනේ. ඇති වෙයිව කියලා මම හිතනවා. අපි ඊළඟ සතියේ බලමු එහෙනම් ආනාපාන සති භාවනාව. මේ වගේ සමාධි ආලෝක හදාගන්න නැතුව එන්නේ නැති අය කොහොමද අර සාමාන්‍ය මට්ටමේ හුස්ම රැල්ල හඳුනගෙන ඒ සුෂ්ක විදර්ශක ආකාරයෙන් හුස්ම රැල්ල පිළිබඳ විදර්ශනාව ඉස්සරහට ගෙනියන්නේ කියන කාරණය. එතකොට මේ ටික අපි හදට ඇති. මම හිතනවා ආනාපාන සති භාවනාව සිද්ධ කරනකොට gedaraට වෙලා හරි දැන් ඔය ටික දැනගත්තා නම් කරගන්න පුළුවන්. මොකද තමන්ට සමාධියක් උපදින්න හිත එකඟ කරගන්න පුළුවන් විදිහට උපරිම මට්ටමට අවශ්‍ය කාරණා ටික දීලා තියෙනවා. එතකොට අනිත් ටික ඉතින් භාවනා කරගෙන යනකොට කෙනකෙනා ඇවිල්ලා විමසලා තමයි
ඒ භාවනාව සම්බන්ධ ගැටලු ටික දැනගන්න තියෙන ඉතින් මං හිතනවා භාවනාව සිද්ධ කරන්න ඉතින් මේ මෙච්චර ආනාපාන සතිය ගැන සරලව විස්තර කරන්න පුළුවන් නමුත් ඔච්චර විස්තර කරේ ඔය ප්‍රමාණයෙම විස්තර කරේ පොඩ්ඩක් හරි දැනගෙන මේ භාවනාව පිළිබඳ දියුණුවක් ඇති කරගන්න ඉතින් අද දවසේ එහෙනම් අපි මෙතනින් මේ ධර්මානුශාසනාව අවසන් කරනවා ඉතින් මේ වෙලාවේ මේ හැම දිනාටම ඉතින් මේ සිද්ධ කරන්න යෙදුණු අනුශාසනාව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස මේ පින් හේතු වේවා කියන ප්‍රාර්ථනය අපි සිද්ධ කරනවා.